භික්ඛදායක විමානය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. මේ විමානය හරි උසයි. මැණික් වලින් කරපු කණු තියෙනවා. යොදුන් 12ක් දුරට පැතිරිලා තියෙනවා. උස් මුදුන් නැති ගෙවල් 700ක් තියෙනවා. වෛරෝඩි මැණිකෙන් කරපු කණු තියෙනවා. සිත් කලුයි සුන්දරයි. මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය. දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා ඉන්නේ. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම පබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං ඉස්සර මනුස්ස ලෝකෙදී මනුස්සයෙක් වෙලා හිටියේ. මං දැක්කා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ අධික පිපාසයෙන් කලන්ත හැදිලායි හිටියේ. ඉතින් මං උන්වහන්සේට දානේ හදලා පූජා කරගත්තා. මං උන්වහන්සේව ආහාර පාන සහිත බවට පත් කළා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.